आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास शैमी मम कविंदु विजयवर्धन प्रथम नवदाने सिरास्थल वेत पेंडोरा ही नम संधान आय पिलिबंदव वहा परीक्षणयक पवत्वन्न जनपति अल्लस हो दूषण कमिसम नियोग कराई अल्लस हो दूषण कमिसम पेंडोरा ही नम संधान आय गेन परीक्षण आरंभाई पेंडोरा पेपर्स ही नम संधान निरूपमा राजपक्षगे स्वामी पुरुषा तिरुनडेशुंद परीक्षणयक किल्लाई निरूपमा ज्ञातीन बव एत्त एहेत अय सहाय दक्वूये मैत्री पालटाई साधारण परीक्षणयक कलयुतुई अमतिनामल्द कियाई पार्लिमेंतुएत पेंडोरा पेंडोरा वे वत्मन देशपालकनींगे नम नेति बव अमति डालस कियाई खनिज तेल पणत केटुम पत संशोधन सहितव पार्लिमेंतुएदी सम्मताई सुदुपाट गुरुवरुंगे कलुपाट कोडी विसंदुम लबनतुरु अरगलय दिगटम गुरु गटलुव गेन सर्वपाक्षिक हमुवाक इल्लुम वलट विसंदुम नेत्नम लबनाट वनदा सिट सौख्य सेवकीन यलिवर्जुनेक संदुदा सिट विश्वविद्यालय सिसुंट कोविड एन्नत අර්ථපලුත් අලවෙන හැඩ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පැන්ඩෝරා වේ නම් සඳහන් සියලුම ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහා විමර්ශනයක් අරමන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නියෝග කළා එම නියෝගයට අනුව මේවන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස්සෝ දූෂණ විමර්ශන ඒකකයේ ලේකම්වරිය පවසනවා आंदोलनात्मक पेंडोरा पेपर्स ही दनट हेलिदर व्यति श्रीलांकिक नंबनुए हिटपु एमतनी निरोपमा राजपक्ष सह एगे स्वामी पुरुषा वन तिरु नडेशन महताई मे आय तमागे ज्ञातीन वोद वहम अपक्षपाती साधारण परीक्षण पवत्वेयुतु भव एमति नामल राजपक्ष महताद पवसन पा රටවල් 100කට අධික ගවේෂණාත්මක මාධ්‍ය වේදීන් 600කට වැඩි පිරිසක් මෙම හෙළිදරව් කිරීම පිටුපස විශාල කැපකිරීමක් සිදු කර තිබෙනවා. පැන්ඩෝරා යන නම ඔවුන් මීට තබා ඇත්තේ ජනප්‍රිය ග්‍රීක පැන්ඩෝරා පෙට්ටියේ කතාව පදනම් කරගෙනයි. පෙට්ටිය තුල ඇති දේ විවෘත කළ පසු විශ්මය දනවන සුළු භයානක බවක් පෙන්වනවා. මෙම ගවේෂණාත්මක මාධ්‍ය වේදීන් කළ හෙළිදරව්වත් සමග ලෝකයේ බොහෝ බලවතුන් අද හෙල්ලී ගොස් තිබෙනවා. ඒ අතර රාජ්‍ය නායකීන් හිටපු නායකීන් කලාකරුවන් මෙන්ම ක්‍රීඩකීන්ද වනවා. පැන්ඩෝරා හෙළිදරව්වෙන් කියවෙන්නේ ලෝකයේ පුරා රහසිගතව පවත්වාගෙන යන ගිනුම් සහ මිලදීගත් දේපල පිළිබඳවයි. බොහෝ විට මේ මුදල් අයතා ලෙස උපයාගත් ඒවායි. හිටපු ඇමතිනි නිරෝපමා රාජපක්ෂ මහත්මියට සහ ඇගේ ස්වාමි පුරුෂයා වන තිරු නඩේෂන් මහතාට අයත් නිවාස සංකීර්ණයක් පිළිබඳව පැන්ඩෝරා පේපර්ස් හි සඳහන් වනවා. මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ අතිශය ප්‍රසිද්ධ සිඩ්නි නුවරයි. ABC මාධ්‍යද එම මහල් නිවාසය පිළිබඳව සිය වෙබ් අඩවියෙහි විස්තර පළ කර තිබුණා. මෙම හෙළිදරව්ව පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට චෝදනාවට ලක්ව සිටින තිරු නඩේෂන් මහතාද අද ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙන අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ මසක් ඇතුළත එම විමර්ශනයේ වර්ධාවක් ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිවරයා සිදු කළ නියෝගය පිළිබඳව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා අද මාධ්‍යට අදහස් දැක්වුවා. මීට දින කිහිපයකට පෙර ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් සියලුම ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන් වෙත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නියෝග කළා. ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව මේවන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පවසන්නේ. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ විමර්ශනය ආරම්භ කිරීම සඳහා අධ්‍යක්ෂ විමර්ශන වෙත නියෝග ලබා දී ඇති අතර ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර එම විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් ලෝකයේ මත දෙකක් තියෙනවා. සමහරු කියනවා මේක හරි කියලා, සමහරු මේක වැරදි කියලා කියනවා. හැබැයි කෙසේ වෙතත් ලංකාවේ දෙන්නෙක්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. හැබැයි ඒක කියවල බැලුවම 1990යි 98යි අතර. ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවයි චන්ද්‍රිකා පණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුවයි කාලේ කරපු ගණදෙනු ගැන තමයි තියෙන්නේ. 2005න් පස්සේ කිසිම ගණදෙනුවක් ගැන ඒවයි සඳහන් වෙන්නේ නැහැ. නිරුපමා රාජපක්ෂ මැතිණිය මගේ සහෝදරිය වෙන්නේ. ඒ වගේම දේශපාලනික වශයෙන් එතුමිය පහුගිය ආණ්ඩුව වෙලා හිටියේ සිරිසේන ජනාධිපතිතුමා එක්ක. ඉතින් නාතිකම වෙනස්, දේශපාලනය වෙනස්. හැබැයි අනිත් පැත්තෙන් නාතිකම තිබ්බත් ඔය කියන කාරණේදී මේ අය राजपक्ष जनाधिपत्तुमाट लिपियक निर्दोषी प्रकाश कर ඔවුන් නිර්දෝෂී වෙන්නේ විමර්ශනයකට මුහුණ දීමෙන් පස්සේ වහාම සාදීන විමර්ශනයක් සිදු කරලා පරීක්ෂණයක් කරන්න කියන එක තමයි අද අපි ඉල්ලා සිටින්නේ. ඔය ඇවිල්ලා රාජපක්ෂ වරුතුළු කණ්ඩායම මංකොල්ල කාපු ධනෙන් ඉතාම සුළු සංඛ්‍යාව දශම ගාණක්. නමුත් මේ දශම ගාණක ගැන හරි පරීක්ෂණ පවත්වලා රටේ ධනෙ මංකොල්ල කන්න හැකි වෙන්නේ නැවෙන ආකාරයට අපි නීති සම්පාදනය කරගත්තු අපි ඒ වගේ විමර්ශන කටයුතු කර යුතුයි. මැලේසියාවේ මහතිර මොහම්මඩ් බලාපොරොත්තු වුණා, සිංගප්පූරේ ලී ක්වෑන් උ බලාපොරොත්තු වුණා. අපිට ඒක නොලැබුණාට අපි ඒක අමතක කරන්න අපට ආසන්න වශයෙන් අල්ලපු රට වෙච්ච ආසන්න රටක් විදිහට පකිස්තානයේ ඉම්රාන් ඛාන්වත් දීලා මේ පරීක්ෂණ විමර්ශන ඉතා පක්ෂපාතීත්වයේ තොරව විමර්ශනය කළා රටේ ජනතාවට සාධාරණීෂ්ඨ කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. පොල් ගෙඩි කිහිපයක් සොරාගෙන මාස කිහිපයකට හිරේ ගිය කතාවක් මේවා ඇහෙනකොට අද අපිට මතක් වුණා. දරුවන්ගේ කුසගින්න නෙවන්න අනවසරයෙන් අඹ කඩපු තාත්තා කෙනෙකු මාස කිහිපයකට හිරේ ගිය බවත් මතකයි. නමුත් කෝටි ප්‍රකෝටි ගණනින් මහා වංචා ගැන නිරන්තරයෙන්ම අහන්න ලැබෙන රටක් ශ්‍රී ලංකාව. මෑත කාලේ හරිම ජනප්‍රිය වූ චෝදනා කිහිපයකොත් මතක් කරන්න සතුටුයි. හෙජින් ගනුදෙනුව, මහ බැංකු සොරකම, හම්බන්තොට වරාය විකිණීම අපිට මතක කිහිපයක් පමණයි. දැන් යුගදනවි බලාගහරයත් ඊට එක් වෙලා. මෙවැනි බොහෝ ගනුදෙනුවල අතයට ගනුදෙනුවක් තිබුණොත් ඒ කොමිස් මුදල ඩොලර් වශයෙන් පිටරට account වලට වැටෙන එක සාමාන්‍යයෙන් දැන් සිදුවන දෙයක්. බොහෝ දේශපාලඥයින් මැතිවරණ වලට පෙර වත්කම් හෙලිකලත් ඇත්තටම ඇත්ත කියන්නේ කීයෙන් කී දෙනාද? නිරූපමා රාජපක්ෂත් ඡන්දේ ඉල්ලුවා. දින්නා ඇමදිකම් දරුවා. එහෙමනම් එදා මේ වත්කම් හෙලිදරව් කළාද කියලා සොයා බැලිය යුතුමයි. පසුගිය දිනක පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියූ ප්‍රකාශයක්ද මතක් කළ යුතුයි. ඔහු පැවසුවේ රටවල් දුප්පත් නැති බවත් දේශපාලකීන් රටවල් දුප්පත් කර ඇති බවයි. මේ අතර පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ දේශපාලකීන් මෙලෙස අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමා අද පෙරවරුවේ එතුමා උපදෙස් දුන්නා අල්ලසා දූෂණ විමර්ශන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් බරයට මසක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ඒ වාර්තාව මසක් ඇතුළත ජනාධිපතිතුමා වෙත යොමු කරා. ඒ වගේම ඊයේ කැබිනට් මණ්ඩලයේදීත් මේක සාකච්ඡා කරනු ලැබුවා. අපේ රට නියෝජනය කරන ආණ්ඩුව නියෝජනය කරන කිසියෙක් සම්බන්ධයෙන් ඇඟිල්ලක් දික් වෙලා නැහැ. අපේ රටේ ව්‍යාපාරිකයේ සහෝගේ බිරිඳ සම්බන්ධයෙන් තමයි මේ පැන්ඩෝරා පේපර්ස් කියන්නේ. මේ වංචාවට සම්බන්ධ සියලුම දෙනා එක මිටට හෙලිදරව් කළ යුතුයි. අපිට අවශ්‍ය විනිවිද භාවයෙන් යුක්ත වූ අපක්ෂපාතී පරීක්ෂණයක්. පැන්ඩෝරා වංචනිකින් දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ඕන. ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන මේ පරීක්ෂණ කණ්ඩායම ස්කොට්ලන්ඩ් යාඩ් හෝ වේවා වෙනත් ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන හෝ පිළිගත් ආයතන හෝ වේවා විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වලා සත්‍යයේ රටට හෙලිදරව් කරන්නයි කියලා මම යෝජනා කරනවා. මේ තිරුණඩේසන් කියන්නේ වෙන කෙනෙක් කියලා කිව්වට මේකේ ඇත්ත කතාව කවුද කියන එක අපිට කියන්න පුළුවන්. මේ අයගේ හිතවතුන් ප්‍රමාණයක් පැනමා පත්‍රිකා හරහා හෙලිදරව් වුණා. මේ තිරුකුමාර් නඩේසන්ගේ ගාව එච්චර සල්ලි තියෙනවනම් රාජපක්ෂලගේ බාප්පල මහපොච්චිලා එයාලගේ පුතාලා ගාව කොච්චර සල්ලි තොගයක් මේ විදියට හංගලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නය කියලා මම කියනවා. ගුරුවරුන්ගේ පඩිගෙවා ගන්න සල්ලි නැහැ. පැන්ඩෝරා ෆයිල්ස් වල තියෙන මේ මුදල් ප්‍රමාණය ඉලක්කම කියවන්න බෑ හක්කපයින්. දිවපැටලේ. ඒ තරම් ඉලක්කම් ප්‍රමාණයක් තියෙන මුදල් සම්භව. මෙතුමන්ලට පුළුවන් වෙන්න ඕනේ එක්ක වහාම පරීක්ෂණයක් දාලා මේ සල්ලි කොහෙන්ද හොයාගත්තේ? අපිට කියනවා අලුතෙන් පණතක් ගෙනාවා හංගලා තියෙන සල්ලි ගේන්න. මෙන්න හංගලා තියෙන සල්ලි.
පැන්ඩෝරා ලේඛනයේ එළිදක්වන්න කලින් මේ සියලු දෙනාගෙන් විමසීමක් කරලා තියෙනවා. දැන් නිරුපමා රාජපක්ෂගෙන් විමසීමක් කරලා තියෙනවා. ඔවුන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේ මුදල් උපයගත්තේ කියන එක සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රශ්නාවලියට පිළිතුරු දීලා නැහැ. මේ මේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිකම් මේක ඇවිල්ලා එළියට දැම්ම නෙමෙයි. මේක එක එක කූණිසේ කාල මැස්සෙක් විතරයි මේ. මහා පරිමාණ දේශපාලනයේ හොබවන දේශපාලනයට සම්බන්ධ ඔවුන්ගේ දරුවා ඔවුන්ගේ ඥාති ආපු විශාල ධනයක් තිබෙනවා. මේ පරීක්ෂණය ඉල්ලන්නත් ඉස්සරලා පරීක්ෂණය කරලා එතුමා නිගමනයටත් ඇවිල්ලා රජයේ පදනම එතුමා එළියට දාලා ඉවරයි. නෑ නෑ මේක උනේ අණුවේ ඉඳලා 2000 වෙනකන් අපි මෙන්න ඔක්කොම හොයාගත්තා. ඔක්කොම හරි. පැය 24ක් ගියන සුද්ධ කරලා දැම්මා ඒ ජාත්‍යන්තර වශයෙන් පෙන්නලා දුන්න හොරකම සුද්ධ කරලා දැම්මා. ඒ තවම ඔය දෙන්නයි ගේනේ මේ නම් ඇවිල්ලා තියෙන. කොච්චර නම් තියෙනවද අපිට ආරංචි දෙන්න නම් 65ක් විතර තියෙනවා ලංකාවේ. මේ දැනට අහුවෙච්ච ටික විතරයි. තව ඉස්සරහට අපි බලමු තව කොච්චර ඒවිද කියලා. මේ පිළිබඳ සත්‍ය සොයා ගැනීම සඳහා සියලුම අවශ්‍ය පියවර ගැනීමට සූදානම්. මේකට අදාළ යන්ත්‍රණය කොමක්ද කියන එක කැබිනට් මණ්ඩලයේ පූර්ණ සාකච්ඡාවකින් පසු තීරණය ගන්නවා ඇති. සාපරාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් උපයාගත් ධනය. එහෙම සාක්ෂි තියෙනවා නම් එහෙම එකක් ඔප්පු වෙලා තියෙනවා නම් ඒ මුදල් කිසිසේත් ඒ පනත පාවිච්චි කරමින් අපේ ආර්ථිකයට ඇතුළු කිරීමට ඉඩකඩ නැහැ. ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්දයකින් තොරව සම්මත වුණා. එය අද පාර්ලිමේන්තුව තුන්වන දිනට රැස් වූ අවස්ථාවේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා. එමතුමනි ඔබතුමා ප්‍රකාශයක් කළා තිබ්බා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සියල්ලම ඉන්දියාවට දීලා තියෙනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. තෙල් ටැංකිය 100ක් තියෙනවා. ඒකෙන් 15ක් දුන්නා IOC එකට. ඉතුරු 15 තියෙන්නේ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි ඒකාබද්ධව මේක දිනු කරන්න ඕන. සමහරට එතුමාගේ වයස නිසා වෙන්න ඇති, අමතක වෙන්න ඇති මොකද්ද උනේ කියලා. MOU එකක් විතරක් අත්සන් කරා මාස 6කින් ගිවිසුමකට යනවායි කියලා. පුළුවන් නම් අප දුන්නේ නැහැ කියන ඔය ගිවිසුම අපි ඉන්දියාවට දීලා නැහැ. කියනවනේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කියලා. පෙන්වන්න ඇග්‍රීමන්ට් එකක් නිශ්චිතව තියෙනවද කියලා. එතකොට අපි පිළිගන්න. ඇග්‍රීමන්ට් කියන්නේ ගිවිසුම මේ මොහොතේ මම සභාගත කරනවා. මම කබීර් හසීම් මන්ත්‍රීවරයාට අභියෝග කරනවා අද දින ඇතුළත ඔබතුමා ඔබතුමන්ලා අත්සන් කළාගෙන MOU එකත් මේ වගේ සභාගත කරන්න. එහෙම කරගන්න බැරි වුණොත් ඔය ඇඳුම් ගලවලා තියලා හිරුවතින් කෑගල්ලට යන්න කියලා අපි ඔබතුමාට සදාන් කරනවා. 2003ට 35 එකතු කරාම උත්තරයේ 2038 කියලා තුනේ පන්තිය සමත් ඕනෑම කෙනෙක් දන්නවා. 2003ට 35ක් එකතු කරාම උත්තරයේ 2023 කියලා කියන කබීර් රසින් මන්ත්‍රීතුමා තුන සමත්ද කියලා තමයි මට ඔබතුමායෙන් අහන්න වෙන්නේ. ගින්න ඇවිලෙන කොට ඔබතුමා මේ පනත ගේන එක හරියට අර අඩියක් නැති බාල්දියක් අරගෙන ඒ ගින්න නිමන්න වතුර ටිකක් ඉහින උත්සාහ කරනවා වගේ වැඩක් කියලා මම හිතනවා. LNG ගෑස් ගනුදෙනුව ඇමරිකන් සමාගමක් එක්ක යන එක ගැන මම කැමති. එහෙම තමයි ලෝකෙ මිනිස්සු සංවර්ධනේ උපත්කමෙන් ගැලවුනේ. එදා කිව්වා මහවැලියෙන් වී දෙන්නම්, පේසාලෙන් තෙල් දෙන්නම්, සීනි නැතුව තේ බොන්නම් මැතිනි අපිට කියනවා. මේක හැමදාම වැරදි කෝණයකින් බලනවා නම් අපේ රටක් ඇර ඉස්සරහට යන්න බැරි වෙයි. තෙල් බැරල් 100ක් අපි කැණීම් කරනකොට බැරල් 90ක් කේන් සමාගමට ලංකාවට බැරල් 10ක්. මතකයි ති කේන් සමාගමත් එක්ක ගහපු ගිවිසුම. අපි සම්පූර්ණයෙන්ම අපේ තෙල් සම්පත කේන් සමාගමට එදා පාවල දුන්නා. ඒක පාවා දීමක් තමයි. ඒක ආයෝජනයක් නෙමෙයි. ඇයි මේ ව්‍යාප්තිය තුළින් රුපියල් 30ට නිෂ්පාදනය කරන විදුලිය ඒක අභ්‍යන්තර සාකච්ඡාවක් කරලා විසඳ ගන්න ගොනයි මීමයි වගේ ප්‍රතිපත්තික ගමන් කරන්න බෑ. බුරණ බල්ලා නිහඬ කිරීම සඳහා ලබා දෙන මස්කට් අද්දෝ කියන සැකයේ සාංකාව මට තියෙන කරු මන්ත්‍රීත් මම පිටර ගිහිල්ලා බල්ලා මේ හොරා කන එක දැනගෙන කවදාහරි බිරුවොත් කියන කාරණා නිසා තමයි මේ පනත ගෙනල්ලා නැතිවිච්ච රෙදි ගම්මන්පිල මහත්තයාගේ අඳන් නදන්නේ. නැවත IOC එකට පෙට්‍ර සෙට් ටික දෙන්න තා, ಭಾರತ್ පෙට්‍රෝලියම් එකට ඉතුරු ටිකක් දෙන්න තා මේ පන් සම්මත කරගන්න යන්න. ජනතාව නොමග යවන්න එපා. පුතුමාලා ඩීල් දානවා, ගේම් දානවා, පපුවට ගහගෙන කියනවා අපේ සම්පත් කියලා. පුතුමාගේ ප්‍රතිපත්ති ඉස්සල්ලාම හරියට පිළිගන්න. දැන් අපිට ඉතුරු වෙලා තියෙන එක දෙයයි. වෙච්ච දෙයට යෙන්න සෙයියදු කියලා අපි ඔක්කොම එකතු වෙලා ඉන්දියාවට 100ට 100ක් දීලා තියෙන මේ ටැංකි ටික යලි අපේ කරගන්න. මේ ටැංකි අපේ රටට ගැනීම වැඩපිළිවෙලක් කටයුතු කිරීම. ඒ අපේ මල් වට්ටියට අත ගාලා රට ගොඩ ගන්න පින්කමට ඔබත් එකතු වෙන්න කියලා විපක්ෂයෙන් නිල්ලීම කරමින් මගේ කතාව මම අවසන් කරනවා. පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්න ඕන කැමැත්තෙමි. ගෑස් සහ සුදුළුණු වංචාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
රාජ්‍ය පෞද්ගලික ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර සියෝලිට් ප්‍රයිවට් ලිමිටඩ් නමින් වෙනම ආයතනයක් ක්‍රියාත්මක වන්නේ ඇයි? එකම තියෙන දේ තමයි මේ කැබිනට් පත්‍රිකාව අනුමැතිය විතරයි මේකට තිබෙන්නේ. ඒ සැපයුමේ ඒකාධිකාරිය පෞද්ගලික තරඟකාරී සමාගමක් අතර පත්වීම ලිට්‍රෝ සමාගමේ 50% වෙළඳපොළ පංගුවට අභියෝගයක් නොවන්නේද? ලිට්‍රෝ සමාගම ඇවිල්ලා ජනාධිපති ලේකම්තුමාටත් මුදල් ලේකම්තුමාටත් සාකච්ඡාවක් පවත්වලා කියලා තිබෙනවා. ඔය කියන අඩු මිලට වඩා අඩු ගානට යාලා ගෑස් ගෙන්නන්න කි. දැන් ඒ වගකීම ලිට්‍රෝ සමාගම බාර අරගෙන තිබෙනවා. ඒක තමයි අර ගෑස් සමාගම විසිරුවා හැරිය කියලා දෙන අද මේක ක්‍රියාවට නම් වෙන්නේ නැති තත්ත්වයක්. තවත් ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීඝ්‍ර වශයෙන් ඉහළ යනවා. මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව මිල වැඩි කිරීමක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිද්ධකරනද සිද්ධ වෙනවා ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම නිසා. මම යෝජනා කරනවා මේක රටක් විදිහට පළදායි යෝජනාවක්. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. එතකොට පාරිභෝගිකයාට බරක් දෙන්නේ නැතුව අඩු පිරිවියකින් ගෑස් ටික ගෙන්න ගන්න පුළුවන්. ප්‍රශ්නගත සුදුළුණු තොගයේ වරාය අධිකාරිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිට බාහිර පාර්ශවයක් වෙත මුළු තොගයේම අලෙවි කිරීම හා ඉන්පසු ඇති වූ සිද්ධීන් වල මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. අදාළ අමාත්‍යවරයා දිගින් දිගටම මේ පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවේ ගෙනහැර දක්වනවා නම් ගරු කථානායකට එතන ප්‍රශ්නයක් තියෙන බව මට පේනවා. ඒක මම හිතනවා පරීක්ෂණයටත් ඒ වගේම නඩුවටත් කරන යම් බලපෑමක් වෙනවා ඒක. මට කතා කරන්න දෙන්න. මට කතා කරන්න අයිතියක් තියෙනවනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා 27/2 යටතේ මේ ප්‍රශ්නේ අහලා තිබුණා. ඔව් ඒකයි උනේ. නැතො වෙන දෙයක් නෙමෙයි. මේ පරීක්ෂණ ඔක්කොම තියෙද්දි මේ විශේෂ අමාත්‍යවරයා නිලධාරීන් කියාමල්ලා අයින් වෙන්න කියලා අභියෝග කරන්නේ. මේ රටේ මොකද්ද තියෙන නීතියා ක්‍රමයේ? ඒක තමයි මම කියන්නේ මේකේ තියෙන විශාල දේශපාලන ඒක මෙතෙන්ට අදාළ නැහැ. මේ දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා මේ සිද්ධිය වෙලා. පක්ෂ නායක රැසීම ගලලා වන් ඩේ ඩිබේට් එකක් දෙන්න. එතකොට මේ වැඩේ ඉවරයි. උසාවි තියෙන දේවල් මේකේ අහනවා. අහපුවම ඉතින් ඇමතිවරයාටත් ඒකට උත්තරයක් දෙන්න තියෙනවා. ගාදකට යනවා කියන්නේ. නෝ මේක ඊට වැඩිය ප්‍රශ්නකට යනවා. 27/2 යටතේ ප්‍රශ්නේ නොආ ඉන්න තිබ්බා. එදා කතා කළේ නැහැ ඔය කවුරුත්. මේක ටේබල් කරන්න කියන්න. හරි බොහොම මොකද්ද මේ නාඩගම? ඒක සම්පූර්ණ වැරදි වැඩක් කරන්නේ මේක. එහෙම කරන්න බෑ. එතුමා පිළිතුරු ලබා දෙද්දි එතුමාට බාධා කරන එක ප්‍රශ්න ආපු අයට සදාචාරාත්මක අයිතියක් නැහැ කරු කතානායකතුමනි. මේක අහපු එකේ දැන් ඒකට පිළිතුරක් දීමට අයිතියක් නැද්ද විශේෂ බාර අමතිවරයාට? අපිට වෙලාව අඩු කරනකොට මේ කල් දාන්න. අපිට දවසක් ඕනේ මේක විවාද කරන්න. මීට ඉස්සෙල්ලා බාර දීලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සතොස සුගිය ආණ්ඩුවේ වංචා බිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වංචා පිළිබඳ හොයන්නේ නැතුව දේශපාලන කුමන්ත්‍රණය මේගොල්ලෝ තමයි මේ සුදුලූණු හොරකම කියන ලෙවල් එකක් සනගත කරන්න හැදුවේ. No, that has to come from the government. ආණ්ඩු පක්ෂය එකගෙද? කෑම වෙලාව අවශ්‍යයි ඒක කෑමෙන් පස්සේ. ඔව් ඔව් රට හරි වැදගත්. ආණ්ඩු පක්ෂයට කෑම වැදගත් විපක්ෂයට රට වැදගත්. ඒ නිසා රට වැදගත් අපිට විවාද ඕනා. ගුරුවරුන්ට දෙවිවරු කියලායි කියන්නේ. දරුවන්ගේ අස්පාදන ගුරුවරුන් තමයි රටේ අනාගතය ලියන්නේ. එහෙම ඉගෙන ගන්න දරුවන් ගුරුවරුන්ව පහු කරලා ලොකු ලොකු තනතුරු වලට යනවා. ඉගෙන ගත්තත් නැතත් පාර්ලිමේන්තුවටත් යන්න පුළුවන්. සමහර මැති අමතිවරුන්ගේ දුරකථන බිල් රුපියල් ලක්ෂය පනිනවා. හැබැයි ගුරුවරුන්ගේ වැටුප හුඟක් පහලින් තියෙන්නේ. ගුරු සටන ආරම්භ වුණේ වැටුප් අරගලය පදනම් කරගෙනයි. ගුරුවරුන්ට බුලත් දීලා වඳින්න අද දවසේ ගුරුවරුන් මහපාරේ. සමාජය සුදුපාට කරන වගකීමේ වැඩි කොටසක් ඉටු කරන්නේ ගුරුවරුන්. අප ගුරුවරුන්ට කියන්නේ ගුරු දෙවිවරුන් කියලයි. එක් යුගයක ගුරුවරුන් පාසල් ඉවර වී වැඩ බැරි දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දුන්නා. පසු කලෙක එය ටියුෂන් කරණය දක්වා දුරදිග ආවා. අද හැමදේම සල්ලි. හොඳ වැටුපක් නැතිව ගුරු විදුහල්පතිවරුන්ටත් සමාජයේ ජීවත් වෙන්න බැරි බව සත්‍යක්. ඒ නිසයි ගුරු විදුහල්පති වර්ජනය ආරම්භ වුණේ. අදට ඊට දින 86ක්. බොහෝ ගුරුවරුන්ට අද රට පුරාම වීදි බහින්නට වුණා. කොළඹ ලිප්ටන් වටරවුමේ වගේම ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ ගුරු උද්ඝෝෂණ පැවති බව අප වාර්තාකරුවන් පවසනවා. මේ ගුරුවරු නැවත මහපාරට ඇදලා දැමීමේ සම්පූර්ණ වගකීම මේ පාලකව බාර ගන්න ඕන කියලා අද අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානෙ විදියට අවධාරණය කරනවා. මේ ප්‍රශ්නේ තවදුරටත් මගහරින්න කල් බලන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේ සටනට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අපි ජයග්‍රහණයේ තෙක් මේ සටන ඉදිරියට අරගෙන යනවා. ගුරු විදුහල්පති වාසතුන අරම බුදුම ආණ්ඩුව අකුරු කරන ගුරුවරු අපේ මායන අපේ සතුට අපේ දිගටම
වර්ජුනීය හේතුවෙන් ඇතැම් ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයන්ද ඇති වුණා. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ද ලෝක ගුරු දිනය සැමරුවේ කළු කොඩි ඔසවලයි. හෙට දවස තුල හෝ තම ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් ලැබුණොත් වහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා. ලෝක ගුරු දින තේමාව ඇට ගත්තම අධ්‍යාපනයේ නැවත ගොඩනැගීමේ හදවත ගුරුවරයා සහ විදුහල්පතිවරයා කිව්වම ගුරු සා විදුහල්පතිවරු ඒ සඳහා සූදානම් නොකර තමයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ කටයුතු ප්‍රකාශ කරන්නේ. ගුරු දිනේ දවසේ අපි අවධාරණය කරලා කියන්නේ වහාම ගුරු සා විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳන්න පාසල් ආරම්භ කිරීමට පෙර ගුරුවරු එක උනත් ගිහිල්ලා මේ වැඩ කරන්න ලෑස්ති මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙනවා නම් ගුරුවරු ඉන්නේ මේ ප්‍රශ්න විසඳුමක් ලබා දුන්න හැටියෙම ඒ සීළු කටයුතු කරන්න. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සහ නූතන අධ්‍යාපන අර්බුදය දැනුවත් කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් අද කැඳවා තිබුණා. ඊට පක්ෂ නායකයින් සමාජිකයින් මෙන්ම වෘත්තීය සමිති නායකයින්ද එක්ව සිටියා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් අද අභයාරාම පරිශ්‍රයේදී පැවැත්ුණා. එම අවස්ථාවට පක්ෂ රැසක නායකයින් මෙන්ම සමාජිකයින්ද එක්ව සිටියා. ගුරුවරයා කියලා කියන්නේ ජාතියේ නියමුවේ ගුරුවරයා කියලා කියන්නේ ජාතියේ පෙරගමන් කරුවේ නමුත් කනගාටුවෙන් අර කියන්න වෙලා තිබෙනවාද දිශාපාම පරපුර ජාතියේ පෙරගමන් කරුව ජාතියේ නියමුව අද මහපාරට බැහැලා සරම් බිමට එකතු වෙලායි තිබෙන්නේ මේ රටේ මොනතරම් ආණ්ඩු බඩේට පත් වුණාද මොනතරම් නායකෝ හිටියද මම හිතනවා කාගේවත් ඉතාරතවාදී ලෙස මේ පිළිබඳව අවධානයක් නොමිවීම නිසා තමයි අපේ මේ දරුවන්ට අද අධ්‍යාපන තත්ත්වයක් නැතුව ඔවුන් මේ රටේ මං හිතන බොහෝ අවාසනාවන්ත තත්යකට පත් වෙලා තිබෙන්නේ. නම්සිලි බාධක් අපි ඇති කරගෙන කටයුතු කළොත් මේ පස්ති අපිට නිරාකරණය අමාරු වෙන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. අපි ඔක්තෝබර් 6 ප්‍රකාශනය මේ සර්වපාක්ෂ සමුළුවේ ඔබතුමාලාට ඉදිරිපත් කරනවා. එම ප්‍රකාශනය තුළ අපි යෝජනා හයක් ඉදිරිපත් කරනවා ඒ යෝජනා හයට ඉදිරිපත් කරන්නට ඔබේ අනුමැතියට ඉදිරිපත් කරන්නට මම යෝජනා කරනවා වහන්සේගේ අනුශාසනාවේ සඳහන් කළා වගේම වහන්සේගේ අනුශාසනාවට කරුණු වලට මමත් එකඟ වෙනවා ඒ වැටු විෂමතාවය ප්‍රධාන වශයෙන්ම නැති කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය අදහසට සහ තීරණයට මමත් මගේ පක්ෂයත් එකඟ වෙනවා ඒක නිසා ඒ වැටුප් විෂමතාවයන් නැතිකර ගුරු සේවයට සාධාරණ වැටුප් ක්‍රමයක් ගෞරවනීය වැටුප් ක්‍රමයක් ලබා දීම ඉතාමත් අවශ්‍යයි. රටක දියුණුව තීරණය වෙන සාධක දෙකක් තමයි විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් ඉඩම් ප්‍රතිපත්තියත්. දැන් අපි මේ ප්‍රතිපත්ති දෙක හදාගන්න අවුරුදු මගේ මට්ටමින් අවුරුදු 20කට වැඩි කාලයක් අපි උත්සාහ කරනවා. නමුත් මේ රටේ 15 වන දේශපාලන නායකින්ට ඒවයි ඌමනාවක් නැතිකම නිසා අපිත් අසරණ තත්ත්වයට තමයි පත් වෙලා ඉන්නේ. අපි අහන්න ඕන ප්‍රශ්නයක් 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ගේ අභිවෘද්ධිය මේ රටේ ප්‍රමුඛතාවය වන්නේ නැද්ද විපක්ෂ නායකවරයා හැටියට මේ සයවැදෑරුම් ක්‍රියාවලිය ප්‍රායෝගිකව ඉදිරියට ගෙන යාම උදෙසා අපට ලබා දිය හැකි උපරිම දායකත්වය උපරිම ශක්තිය මේ රටේ 43 ලක්ෂයක් දරු පරපුර වෙනුවෙන් පාසල් සිසු දරුපුර වෙනුවෙන් ඒ වගේම 247,000ක් ගුරු පරපුර වෙනුවෙන් අපේ යුතුකම් ඉෂ්ට කරන්නට ජාතියාගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව සූදානම්. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 43ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,185ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වත්මන් දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. තවමත් රෝගීන් සංඛ්‍යාව 500 ගානක් වාර්තා වෙනවා. ඊට අමතරව මරණ 40-50ක් වාර්තා වෙනවා. මේ තත්ත්වය කොහෙත්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපි මේ දක්වා ළඟා කරගත්ත දේ ආපසු හරවන්නට ඉඩකඩ ඇති කරගන්න එපාය කියන එක අපි අවධාරණය කරන්න ඕනේ. අපි යම් ආකාරයකට මේ මොහොතේ වරදක් සිදු කරලා මේ රෝගය පැතිරෙන්න ඉඩ දුන්නොත් සැබෑ ප්‍රතිඵලය අපි දකින්නේ සති දෙක තුනකට පස්සේ. ඒ වෙනකොට අපිටත් මතක නැහැ අපි ඒ වැරද්ද කළාද කියලා.
අපි දැන් මේ නව සාමාන්‍යයට පුරුදු වෙන දින දවස් වකවානුවේ 100%ක් මුව ආවරණ පැළඳීමට මාස්ක් එක පැළඳීමට අපි පුරුදු විය යුතුයි. එසේ නොමැති වොහොත් අප විසින් මේ ලබාගෙන ඇති පාලනය ගිලිය හැකි. COVID-19 ආසාදනය දැන් සාධාරණ ලෙස අඩු බවක් පේන්න තියෙනවා. ගොඩක් සන්තෝසයි. මම හිතනවා මේ ලබාගත් ජයග්‍රහණය ඇති වෙලා තියෙන්නේ අපේ ජනතාව ඉතාමත් කැපවීමෙන් මුහුණු ආවරණ පළඳගෙන ඒ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ළමුන් වෙනුවෙන් එම ක්‍රියාවලියට දිගටම කරගෙන යන්න කියලා. මෙරට පුත්කලින්ට කොරෝනා මර්ධනයෙන් තේ තෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පදිරණ මහතා පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතාගෙන් විමසීමක් සිදු කළා. දැන් මේ කොරෝනා එන්නත් කරනේදී බූස්ටර් එන්නත නැත්නම් තව ශක්තිමත් කරන්න තුන්වෙනි එන්නත ලබා දීමට රජය සූදානම් වන බවට වාර්තා පළ වෙනවා. එතකොට තුන්වෙනි එන්නත විදියට දෙන්නෙත් විවිධ ප්‍රදේශවලට විවිධාකාරයේ එන්නත්ද නැත්නම් ෆයිසර් එන්නතද එහෙම නැත්නම් වෙනත් එන්නතක්ද? ෆයිසර් එන්නත් මිලියන 14ක් අනුයම් කරා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 60 ඉඳන් අපි ගම්මුයි කියන තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය සේවයේ ඉදිරියේ වැඩ කරන කණ්ඩායම් වලට ඒ ලබා දෙන්න. අපිට අවශ්‍ය වෙලාවට සියලුම දේ ලැබෙනවා නම් ඔය කියන විදිහට අපිට ඒ සන්නාමත් එක්කම යන්න පුළුවන්. හැබැයි ප්‍රධානම වැඩපිළිවෙල තමයි අපට ලැබෙන සෑම එන්නතක්ම පාවිච්චි කළ යුතුයි. මොකද ඒ පාවිච්චි කිරීම තුළ අපි අවධානයක් දකින්නේ නැහැ. වයස වෘදු 20-30 අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව උන්ට ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කොවිඩ් මර්ධන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා. දරුවන් යා යුත්තේ තමන් ලියාපදිංචි ස්ථානයට නෙමෙයි, මේ පදිංචියේ සිට ළඟම තියෙන විශ්වවිද්‍යාලයට ගියාම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා ඒ එන්නත ලබා ගන්න පුළුවන්. සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් වලට විසඳුම් නැති නිසා එළඹෙන 8 වනදා සෞඛ්‍ය සේවකයන් යළිත් සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. අපි බලපෑම් කරලා අරගල කරලා කොවිඩ් සහන දීමනාවක් දිනාගත්තා. ඒ දිනාගත්ත දීමනාව සම්පූර්ණයෙන්ම නතර කරන්න ආණ්ඩුව තීරණයක් ගත්තා. ඒ නතර කිරීම නිසා ඔක්තෝබර් මාසෙදී ඒ දීමනාව ගෙවන්නේ නැහැ. තාමත් කොවිඩ් අවසන් නැහැ. ආණ්ඩුව මේ කොවිඩ් සහන අනිවාර්යයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. කොවිඩ් සහන දීමනාව අඛණ්ඩව ලබා දිය යුතුයි. කලින් කරපු ක්‍රියාමාර්ගවලට උත්තරයක් නැති නිසා අපි මේ 8 වෙනිදා දවස පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් අපි ක්‍රියාත්මක කරනවා. උදේ 7 සිට 12 දක්වා සේවාවෙන් ඉවත් වෙනවා. රට පුරාම සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඒ වගේම 12 සිට 12:30 දක්වා අපි පෙර සේම උද්ඝෝෂණ ව්‍යාපාරයක් රෝහල් සහ රට පුරාම දියත් කරනවා. ලබන වසරේ අප්‍රේල් වන විට මහකන්නේ අර්ථාපල් අස්වැන්න ලැබිය යුතුයි. ඒ සඳහා ජනවාරි වන විට අර්ථාපල් වගා කළ යුතුයි. නමුත් පොහොර සහ පලිබෝධ නාශක හිඟය නිසා අපේ අර්ථාපල් අස්වැන්නට කුමක් සිදුවේවිද? නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කය අර්ථාපල් වගාව ප්‍රමුඛව සිදුකරන ප්‍රදේශ. දළ වශයෙන් නුවරඑළිය පමණක් පවුල් 30,000 40,000 අතර ප්‍රමාණයක් ඍජුවම අර්ථාපල් වගාවෙන් පමණක් යැපෙනවා. මේ ගොවීන් උඩරට එළවලු ගොවීන් ලෙසයි හඳුන්වන්නේ. අර්ථාපල්වල සිට ගෝවගෙඩිය දක්වා පලිබෝධනාශක විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. එසේමයි රසායනික පොහොරත්. සාමාන්‍යයෙන් අර්ථාපල් වගාවේදී දින 14කට වරක් පලිබෝධන ආශක භාවිත කළ යුතුයි. නමුත් දැන් වෙළඳපළේ මේ කිසිවක් දක්නට නැහැ. එසේම අර්ථාපල් වගාව සඳහා බීජ අර්ථාපල් පිටරටින් ආනයනය කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. කිලෝ 50ක පෙට්ටියක් දැනට රුපියල් 19,000ක් වෙනවා. අක්කරයක අර්ථාපල් වගාව සඳහා පෙට්ටි 20ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ කිලෝ 1000ක්. ඩොලරේ මිල ඉහළ යාම නිසා බීජ අර්ථාපල් ආනයන කරුවන්ටද කිලෝ 50ක පෙට්ටියක් රුපියල් 3-4000කින් වැඩි කරන්න සිදු වෙනවා. මෙතෙක් කල් වැඩිපුර භාවිත කළේ රසායනික පොහොර. දැන් රසායනික තියා දෙනවා කිව්ව කාබනික පොහොරත් පේන තෙක් මානෙක නැහැ. දින 14කට සැරයක් පලිබෝධ නාශක අවශ්‍යයි. පලිබෝධ නාශක නැහැ. බීජාර්ථාපල් කිලෝ 50යි පෙට්ටියක් රුපියල් 3000කින් ඉහළ ගියොත් පෙට්ටි 20ට රුපියල් 60,000ක් වැඩිපුර ගෙවන්න වෙනවා. මේ සියල්ල දෙස බැලීමේදී එක් කරුණක් ඉතා හොඳින් පැහැදිලි. ලබන අප්‍රේල් වන විට අර්ථාපල් අස්වැන්න බොහෝ විට අඩු විය හැකි. ඒ කියන්නේ අර්ථාපල් මිලද ඉහළ යාමට නියමිතයි. නැතහොත් ආනයනය කිරීමට සිදු වෙනවා. ආනයනික අර්ථාපල් කාබනික පොහොරින්ද වගා කර ඇත්තේ කියලා අහලා වැඩක් නැහැ. මොකද කාබනික පොහොර වලින් වගා
සැකල අර්ථාපල් ගෙන්වන්න පුළුවන් රටක් නෙවෙයි අපි. ඒ තරමට මිල අධිකයි. අඩු මිලට හොඳ ආහාර ලබා දීම රජයක වගකීමක්. ඒ අනුව අද සහල් වලට සිදු ඇති දේ හෙට අර්ථාපල් ඇතුළු එළවලු වලට සිදු වීම නතර කළ යුතුයි. ඊට මුහුද හත් ගොව්වක් දුර තියා පෙර සූදානම් වන්නේ අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් මිනිස්සු අල තියාගෙන ඉන්න වගේ වල වල පොහොර නැහැ හදන්නේ. කුකුල් පොහොර දාලා හදපු එකටවත් පස් කොටන්න පොහොර නැහැ. දැන් මේ බලන මහත්තයෝ මේ පණුව කාලා තියෙනවා. පණු බෙහෙත් බෝතලයක් නැහැ. මේවට ගහන්න මැංගෝ සෙප් නැහැ. ඉතින් මේ හිටානිත් දෙනකොට වහිනවා. වහිනකොට මේ බේරගන්නේ කොහොමද? अनागत रात्रि प्रवृत्ति विकास अवसान सुदाय रात्रि දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.